තනාෂා සතරසිංහ පත්තරවලට දාපු නඩුව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හෙළි නාට්‍ය නිලි තනාෂා සතරසිංහ ඇගේ මිත්තණිය සම්බන්ධ වූ දීපල නඩුවකට අදාළව අධිකරණ වාර්තාවක් පසුගිය දවස්වල පුවත්පත් මගින් ප්‍රචාරය කර තිබූ අතර එම වාර්තාවල සඳහන් ඇතැම් කරුණු සාවද්‍ය බව දක්වමින් ඇය ඇගේ නීතිඥයින් මාර්ගයෙන් අදාළ ප්‍රවෘත්ති පත්‍ර ඇගේ කීර්තිනාමයට හානි කළයි ඒවාට එරෙහිව මිලියන 300ක් ඉල්ලා එන්තරවාසී යවා තිබෙනවා. මිත්තණියට නොසලකූ ටෙලිනිලියට අධිකරණයෙන් පාඩමක්. තෑගි ඔප්පුවෙන් දුන් නිවස යලි මිත්තණියට දෙන්න නියෝග යනුවෙන් මෞබිම පුවත්පතේත් මිත්තණියට නොසලකූ ටෙලිනිලි තනාෂාට දනුවම් මිලියන 5ක වන්දියක් දෙන්නත් වෙයි යනුවෙන් දිනමින පුවත්පතේත් Ungrateful actress ordered to hand over Kolpiri house to grandmother. Ordered to pay 5 million rupees and 30,000 rupees monthly යනුවෙන් ඩේලි නිවුස් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්ති අන්තර්ගතයේ සාවද්‍ය කරුණු ඇතුළත් වූ බව තනාෂාගේ නීතිඥ නලින් සමරකෝන් මහතා අදාළ ඉන්තරවාසී මගින් පෙන්වා දී තිබෙනවා. හොල්ලුපිටියේ නිවසක් ප්‍රාණ භුක්තිය ඇතිව ආර්චි විසින් නිලියට ලියා තිබුණ බවත් ආච්චිට නොසලකීම හේතුවෙන් මෙම නඩුව මගින් යලි ආච්චිටම පවරාදීමට ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිලි රුචිනි තනාෂා සතරසිංහට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පර්ණගම මහත්මිය නියෝග කළයි එම නඩු වාර්තාව මගින් විස්තර කර තිබුණා. කුල්ලුපිටියේ නිවස සහිත දීපල 2010 වසරේදී පවරාදීමට පෙර ආච්චි සමග කුළු පඟව සිට ඇති වග උත්තරකාර මිනිපිරිය නිවසේ ඔප්පුව ලියාපදිංචි කිරීමෙන් පසුව ගෙදර වහල අලුත් වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිටත් කර යැවීමෙන් අනතුරුව මේ දක්වා ඇයට සිදු වූ දෙයක් සොයා බැලීමට මිනිපිරිය කාරුණික වී නොමැති බවද 72 වරදී ජයන්ති පෙරේරා මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥය ඉරාෂ්ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් දන්වා ඇතැයි පවසා තිබෙනවා. තනාෂා හා මිත්තණිය අතර මෙවැනි නඩු විභාගයක් පැවතීම හා තීන්දුවක් ලබා දීම අසත්‍ය වාර්තාවක් බව මින් අදහස් කර නැහැ. එසේ වුවද අදාළ පුවත්පත් වාර්තා මගින් ඇයට පනවන ලද දඩ මුදල් හා ඇතැම් කරුණු සම්බන්ධ සාවද්‍ය වාර්තා දක්වා ඇති බව ඉන්ද්‍රවාස මගින් පෙන්වා දී තිබෙනවා. තනාෂාගේ නීතිඥ නලින් සමරකෝන් මහතා ඉන්ද්‍රවාසියේ සටහන් කර ඇති පරිදි රුපියල් මිලියන 5ක වන්දියක් ගෙවන්නට සිදුවීම රුපියල් 30,000 බැගින් දීමනාවක් මිත්තණියට මාස්පතා ගෙවන්නට කීම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමේදී ගරුසරුවක් නොමැතිව කතා කර ඇති බව සාවද්‍ය කරුණු බව වාර්තාවේ සටහන් කර තිබෙනවා. අධිකරණයේ ලබා දුන් තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරන්නට අපේක්ෂාවෙන් සිටින තම පාර්ශවයට මෙවැනි වාර්තා කිරීම මගින් අවාසියක් සිදු කර ඇතැයිද පෙන්වා දී තිබෙනවා. සේවාදායකයා වන රුචිනි තනාෂා සතරසිංහ නොහොත් හතරසිංහ දේවගේ රුචිනි තනාෂා මහත්මියගේ උපදෙස් මත නීතිඥවරයා එහි සටහන් කරන්නේ ඇය කීර්තිමත් නිලියක් බවත් ඇයගේ දක්ෂ රංගනය නිසා ජනතාවගේ ආදරය දිනාගත් බවයි. ඇයගේ ජීවනෝපාය ඍජුවම රඳා පවතින්නේ සාමාන්‍ය ජනතාව ඇය කෙරෙහි දක්වන ආදරය හා සෙනෙහස නිසා ඇය වෙත ලබා දෙන සහයෝගය මත බැවින් එම සන්දර්භය තුළ එම ලිපි ද්වේෂ සහගත පෙර සිතුවිල්ලකින් ප්‍රකාශයට පත් කර ඇති බවත් සේවාදායකයාගේ ප්‍රතිරූපයට හා කීර්තිනාමයට කැළලක් ඇයට අපකීර්තියට පත් කිරීමට හේතුවක් බවත් සාමාන්‍ය ජනතාව රැවටීමට පදනම් විරහිත කරුණු මත පදනම් වූ බවත් ඇයගේ මානසික චිත්තවේගීය හා ශාරීරික පීඩාවන් ඇතිකර ඇති බවත් පෙන්වා දී තිබෙනවා. මේ හේතුවෙන් සේවා දායකයාට සිදු වූ අලාභය සහ අලාභ සඳහා ඊකාබද්ධව සහ තනිව
රුපියල් මිලියන 100ක මුදලක් බැගින් මව්බිම දිනමින ඩේලි නිවුස් පුවත්පත් මගින් වෙන වෙනම ඉල්ලා ඇති අතර එහි එකතුව රුපියල් මිලියන 300ක් වෙනවා. හොඳයි ඉතින් මේ ඇත්තටම වෙලා සිදුවිලා තියෙන නඩුවකට අතිනුත් පුංචි පුංචි කරුණු කිහිපයක් එකතු කරපු නිසා මේ මාධ්‍යයට මේ විදිහට නඩුවක් කණ්ඩ උනේක ගැන සහ තනාෂා සතරසිංහ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.